ආයුවේවා නිදුක් වේවා නිරෝගී වේවා ලංකාව දූපත් රාජ්‍යයක් ලංකාවේ තියෙන පළාත් 9න් 5කම සීමාව මායිම මහමුහුද ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 24න් 14කම මායිම සීමාව මහමුහුද මේ මහමුහුදට PBL ස්පිරිට කවියා කිව්වේ පන ඇති මහා සමුද්‍ර පවුරෙන් වටය කියලා මේක පවුරක් හැබැයි පන ඇති පවුරක් පන ඇති මහා සමුද්‍ර මියයිද කියලා ප්‍රශ්නයක් මතු කරනවා අද ලෝක සාගර දිනය දිනමින පුවත්පත ලිපියක් පළ කරනවා නුවන් මහේෂ් ජයවික්‍රම මේ ලිපිය ලියන්නේ සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධිධාරිණී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සමග කරන සාකච්ඡාවක් එක්ක මේ නීතිඥ දර්ශනී ලහඳපුර කියලා කියන්නේ අව්‍යාත්මක සංවිධානයේ ලේකම්වරිය. ඒ නිසා මේ තනතුරටපත් වුණාද කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධිධාරිණියක් වීම තමයි සාමුද්‍රීය පරිසර ආරක්ෂණ ඒකකේ වෙනතා අධිකාරියේ සභාපතිනිය බවට පත්වන්න එතුමීට තියෙන සුදුසුකම කියන කාරණා ගැන අවධානය යොමු කරන්න අවුරුද්දකට ටොන් 34000ක් පමණ ශ්‍රී ලාංකිකයන් වන අපි කසල පරිස මහමුහුදට බැර කරනවා අපි අවුරුද්දකට සාමාන්‍යයෙන් කසල මෙට්‍රික් ටොන් මිලියන 15ක් නිකුත් කරනවා මෙට්‍රික් ටොන් මිලියන 15ක් නිකුත් කරනවා ඒයින් කසල ටොන් 34000ක් අපි මුහුදට බැහැර කරනවා ලෝකේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ලංකාවට පමණක් නෙවෙයි මේ ගැටලුව තියෙන්නේ අප කතා කරන ලබන කසල අර්බුදේ ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ ගෝලීය වශයෙන් ගත් කල ලෝක බැංකුව මේ වන විට ගණනය කර ඇති අන්දමට 2011 වසරේදී ලෝපුරා ඇතුළු සියලු නගරයන්ගෙන් කැලි කසල ටොන් බිලියන 1.3ක් මහා මුහුදට නිකුත් කරලා තියෙනවා වැඩිපුරම නිකුත් කරන්නේ ඇමරිකාක් සජ්ජනපදේ ඊට පස්සේ චීනය ඔහොම ඇවිල්ලා ලංකාව ගැන කතා කරොත් අර කිව්වාගේ අවුරුද්දකට අපි කසල මෙට්‍රික් ටොන් 34000ක් මහා මුහුදට නිකුත් කරනවා මහා මුහුදට බැහැර කරනවා සමුද්‍ර වනසන දූපත් අතරින් පස්වන තැන ශ්‍රී ලංකාව ඔබට සතුටුයිද දැන් සමුද්‍ර වනසන රටවල් අතරින් පස් දූපත් අතරින් පස්වන තැන ශ්‍රී ලංකාව ඔබ කන ටොෆියේ කොළය එහෙම නැත්නම් කඩෙන් ගන්න පානීය ජල බෝතලේ ඒක කඩුවම එතන තියෙන පොලිතින් කොළේ අපි නිකම්ම පාරට විස කරනවා නම් අන්තිමට ඒක ගිහිල්ලා එකතු වෙනවා මේ කියන මෙට්‍රික් ටොන් 34000කට ඒ නිසා ලෝක සාගර දිනයේ සමරන අද දවසේදී අපිට කරන්න පුළුවන් දේ පිළිබඳව හිතන්න ඒ ආරාධනාව කරනවා අද සැප්තැම්බර් මාසේ 30 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල වාර්තා කරන කැමති මාධ්‍යවේදී ප්‍රසාද් මංජිනුව තමන්ගේ අදහස් ඒ පිළිබඳව දක්වන්න අල්බන් ප්‍රසාද් ඔව් අපි එළඹුමින් පස්සේ අවධානය යොමු කරන්නේ අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධානම කාරණාව දිහාවට 20 අඩුපාඩු හදන්න රජයේ තීරණය කරයි 20 පෙත්සම් විභාගයේ ඊයේ ආරම්භ වුණා ඒ අනුව 20 අඩුපාඩු හදන්න රජයේ තීරණය කළා නීතිපති අධිකරණයට දැනුම් දෙයි කමල් මහේන්ද්‍ර වීරරත්න මෞබිම් පුවත්පතට වාර්තා කරනවා අරුණ පුවත්පත කියන්නේ 20ට ගේන සංශෝධන 22ක් ලිඛිතවම අධිකරණයට මේ අරුණ පුවත්පත ගෙනෙන වාර්තාව සරත් ධර්මසේනයි වාර්තාව ගෙනෙන්නේ අලුතෙන්ම වගන්ති දෙකකුත් ඒ වගේම වගන්ති 22ක් සංශෝධනය කරනවා අලුතෙන් වගන්ති දෙකක් එකතු කරනවා මේක ඊයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කර සිටියා එතකොට මේක කාරක සභා අවස්ථාවේදී මේ කාරණා එකතු කරනවා කියලා සඳහන් කරපු නීතිපතිවරයා ඒකේ දල පිටපත ශ්‍රේෂ්ඨාධිකරණයට නිකුත් කළා. එතෙන්දී ශ්‍රේෂ්ඨාධිකරණයේදී අග්‍රමිනිස්කාරකතුමකව ඉතිරි පෙත්සමකරුවන්ටත් මේ පිටපත ලබා දෙන්න කියලා එවලම ඒ පිටපත ලබා දුන්නා. කොමුණත් අරුණ පුවත්පතට සරත් ධර්මසේන තවදුරටත් වාර්තා කර සිටිනවා 20 ගැන තීන්දුව 21 වෙනිදා කතානායකට යවන්න තීරණය කර තිබෙන බව අගවිනිසුරු කියයි කියලා වාර්තා කර සිටිනවා. ඒ අනුව එක දවසකට වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් වෙච්ච කරුණ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ 20 වෙනි සංශෝධනය පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා පනත් කෙතුම් පතට විරුද්ධව සහ පක්ෂව කරුණ ඉදිරිපත් කිරීම සඳහා එක් නීතිඥවරයෙකුට පැය භාගයකට වඩා වැඩි කාලයක් ලබා නොදෙන බවත් තවත් කරුණු තියෙනවා නම් ඒවා ලිඛිතව හැකි ඉක්මනින් රෙජිස්ට්‍රාර්වරයා වෙත බාර දෙන්න කියලත් අගවිනිසුරුවරයා නිකුත් කරපු නිවේදනයක සඳහන් වෙන බව අද අරුණ පුවත්පත සඳහන් කරනවා දැන් පෙත්සම් කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අතරමැදි පෙත්සම් කරුවන් ඉන්නවා ඒ අතර ඉන්න එක පෙත්සම් කරුවෙක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙනවා ඒ මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ 3 දෙනෙක් වෙන සමාජිකයන්ගෙන් එක්කෙනෙක් වෙන මහාචාර්ය රත්නජීවන් හූල් 20ට එරෙහි පෙත්සම ගුණ කරන්න හූල් කොමිසමේ වාහනේ
ඉංග්‍රීසියෙන් කොළඹ ඇවිත් කියලා අද මෞබිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ ප්‍රකාශය දක්වන ආකාරයට අද මෞබිම් පුවත්පත කියා සිටින ආකාරයට මහාචාර්ය රත්නජීවන් හුල් කොළඹ පැමිණ ඇත්තේ කිලිනොච්චි මැතිවරණ කාර්යාලයට අයත් ආයිත් කියනවා අපි කිලිනොච්චි මැතිවරණ කාර්යාලයට අයත් WPGA 9491 දරන වාහනෙල්ලු දුවත් එක්ක ඇවිල්ලා තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන්ට දීමනාවක් ඇලවන්ස් එකක් දෙනවා. ඒ නිසා රජයේ වාහන පාවිච්චි කරන්න බෑ. හැබැයි ලිපිය ප්‍රශ්න කර සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර විගණනාංශයේ ඉන්ටර්නල් ඔඩිට් එක ඇයි හූල්ට මේ දීමනාවට අමතරව මේ විදියට රජයේ වාහනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ කියලා. ප්‍රසාද් ගාවට යන කැමති මේ පිළිබඳව මේ අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශ කිහිපයකුත් එක්කම ඒ තමයි 20-3-2 ස්ථිරයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සාකච්ඡා කර සිටියා. මේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේදී මොනවද ප්‍රසද්ද තව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ? ඔව් මම හිතන්නේ මේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සංශෝධන ගැන තමයි මාධ්‍යවේදීන් පළවෙනිම කියන්නේ මාධ්‍ය අතර ප්‍රධානීන් විද්‍යුත් සම්මුදිත වුන් තමයි හමුුනේ බ්‍රෙක්ෆාස්ට් මීටින් කියලා කියන මාසික රසයක් මේ හමුවීම තියෙනවා. අගමැතිතුමා තමයි මේක ජනාධිපති කාර්යෙත් මේක පටන් ගත්තේ. මෙතනදී මාධ්‍යවේදීන් ඇහුවා දැන් 20 ගැන තමයි හුඟ දෙනෙක් ඇහුවා. එතනදී කිව්වා 20 ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද රාණ්ඩු වින් එක ස්ථාවරයක මත තියෙනවා. ප්‍රාණිතවාදී යම් යම් මත තියෙනවා. නමුත් ජනතා වරමානුව සියලුම දෙනෙක් ස්ථාවරයකට පැමිණෙනවා. අනිවාර්යයෙන් මේක ගැන ප්‍රශ්නයක් නැහැ. 3-2ක් තියෙනවා. එලෙස අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ප්‍රාණිතවාදීව නීති අනුව කටයුතු කරන්න කියන කාරණා තමයි අගමැතිතුමා කිව්වේ. මෙතනදී තවත් ප්‍රශ්න ඇහුවා මේ උතුරේ යම් යම් සිද්ධි ඇති වෙලා තියෙනවා කියලා මේ දෙමළ මාධ්‍ය අතර ප්‍රධාන කීප දෙනෙක් ඇහුවා. මොකද වෙන්නේ මේ මේවා ගැන මං හිතර වහාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් අපි ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. යම් යම් සිද්ධි ඇති වෙනවා නම් ඒවා වළක්වා ගන්න ආරක්ෂකංශ කටයුතු කරමින් ඉන්නවා. මොකද අපි ඒ ගැන මොකද ඒ ගැන පළපුරුද්දක් තියෙන රටක් ඒ කියන්නේ මේ ආණ්ඩුවක් විදියට. ඊට පස්සේ ඇහුවා දැන් ආපහු නැවතත් කොඩි සංවිධානයේ හිස එසෙවොත් මොකද කරන්න කියලා තවත් මාධ්‍යවේදීවම කිව්වා මේ ඒ කාලේ ඒකට දීපු උත්තරේ තියෙනවානේ 2009 වසරේදී ඒ උත්තරේ තමයි ලබා දෙන්නේ කියලා අගමැතිතුමා බොහොම සීනා මුසුමුව කිව්වා. මොකද අගමැතිතුමා දන්නවා අත්දැකීමෙන් කොහොමද මේ යුද්ධය පරාජය කරේ කියලා. ඒක තමයි මේ කහ ප්‍රශ්නය ගැනත් මම හිතන්නේ ඊයේ අපි කතා කරානේ. දැන් කහ ප්‍රශ්නය ගැනත් ඇහුවා. ඇයිද මේ අල්ලන කහ දෙන්න බැරිද වෙරඳ පොළට කියන කාරණේ. දැන් මෙතෙන්දී කොහෙන් මේ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා සහ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තියෙනවා. මොකද මේ කහ නැවතත් මේ අල්ලන කහ දුනොත් වෙරඳ පොළට ආපහු අර කහ දේශීය ගොවියාගේ තියෙන අරමුණු බලාපොරොත්තු තියෙන උනන්දු වගේ දේවල් හීන වෙන්න පුළුවන්. ඒ නිසා මේ කොහොම හරි මේ තීන්දුව අරගෙන ඒ දේශීය ගොවියාගේ කහ වෙළඳපොළට ආවට පස්සේ මේක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකන් මේ ගැන මම හිතන්නේ ඒ අල්ලන කහත් වෙළඳපොළට දාන්න නැති වෙන තමයි රජය තීන්දුව කරලා තියෙන්නේ. ඒ වගේම තවත් මාධ්‍යයක් ඇහුවා මේ ඔබතුමා විශ්‍රාම යනවාද කියලා. එතකොට කිව්වා නෑ විශ්‍රාම යන අදහසක් නෑ. මම කැමති ඔබතුමාත් සමඟ තවදුරටත් රට වෙනුවෙන් සේවය කරන්න කියන කාරණාවක් කිව්වා. අතින් තවත් එකක් තමයි දැන් මෙතෙන්දී මේ විශේෂයෙන්ම දැන් අගමැතිතුමාගේ කමිටුව ගැන කතා කරා. අගමැතිතුමා කිව්වා දැන් සංශෝධන ඉදිරිපත් කරන්නේ කාර්ය සභා අවස්ථාවේදී මේ සඳහා මේ අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන ඒ අදාළංශ කටයුතු කරනවා කියලා කිව්වා. විශේෂයෙන්ම අගමැතිතුමාගේ කමිටුව තමයි මම හිතන්නේ මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම ඒ වගකීම තියෙන නිසා අගමැතිතුමා කිව්වා මගේ අතේ තමයි ওই සංශෝධන ක්‍රියාවලියේ වගකීම තියෙන කියලා සිනාමසුම් මොනවා කිව්වා. අනිත් එක තමයි අර ඔබ කලින් කිව්ව අර මේ අර සාගරය ගැන කතා කිරීමේදී ලංකාව වටේ දිනන කිලෝමීටර 1300ක් පමණ ප්‍රමාණය 1700ක් පමණ සමා වෙන. දැන් මේකෙදී මම හිතන්නේ අගමැතිතුමාගේ උපදේශ පරිදි එක්වරක් තුල සතියක් තුල මුළු වටේම වෙරළ තීරේ පිරිසිදු කරා. ඒක සාර්ථක. එතෙන්දී අනාවරණය වුණා මේ ඉන්දියාවනොත් විශාල වශයෙන් අපිට එනවා. දැන් අපි උදාහරණ අපදවලට අමතරව ඉන්දියාවනොත් විශාල වශයෙන් අපදව එනවා කියලා. ඒ සඳහන් මම හිතන්නේ රජය අවධානය යොමු වෙලා තියෙනවා කොහොමද ඒක වළක්වන්නේ කියලා. අනිත් කාරණා තමයි විශේෂයෙන්ම දැන් මේ කාරණේදී අගමැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී තවත් මතු කරා තවත් කාරණා කිහිපයක්ම රටේ සංවර්ධනය සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ ප්‍රවෘත්ති තියෙනවා නිවාස සම්බන්ධයෙන් අදහස් දක්වා මම හිතන්නේ ඉදිරියේදී පුළුවන් ඒක ගැන සාකච්ඡා කරා. අද දිනෙමින පුවත්පතට ගාමිණී ජයලත් වාර්තා කරන අග්‍රාමාත්‍යවරයා ඊයේ අරලියගහ මන්දිරයේදී කරපු තවත් ප්‍රකාශයක් ඒ තමයි අඩු සහ මධ්‍යම ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකම නිවාස 100ක මහල් නිවාස සංකීර්ණයක් හැම ආසනයකටම ලැබෙනවා කියලා නිවාස නැති මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභී පවුල්වලට විශේෂයි කියලා සඳහන් කරනවා. ඊළඟට එතෙන් දිරුස යමක් කියන්න ඕනේ. ඒක ඉතා වැදගත් කාරණාවක් කියපියක් අපි ඉන්දික අනුරුද්ධ රාජ්‍යමතුරාගේ අපි විමසීමක් කළා ඉන්පසුව දැන් ඔහු කිව්වා වර්ග අඩි 500ක් 600ක් අතර ප්‍රමාණය තමයි මේ ගෙවල් හදාන්නේ. ඒකෝට එක මැතිවරණ කොට්ටාසයකට නිවාස 100ක් මහල් නිවාස සංකීර්ණයක් අවම ගෙවල් 100යි. ඒකෝට මැතිවරණ කොට්ටාස ලංකාවේ 165ක් 16,500ක් වගේ තමයි අවම හැදෙන්නේ. නමුත් 20,000ක් අතර ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. එතකොට 125ක් පමණ වෙනවා එක ගයක්. එතකොට නිවාසනවල අධිකාරියයි මහ බණ්ඩාගාරය තමයි මුදල් වැය කරන්නේ. එතකොට අඩු ආදායලාභී නිවාස නොමැති අයට මත්තන් ඉතාම පහසු ගෙවීමේ ක්‍රමයට අඩු පොලියට
වාරික ගණන් අඩු මුදලකට සහ දීර්ඝකාලීනව සහන ක්‍රමයකට තමයි මේ නිවාස බලසත් අපිට මම හිතන්නේ 7 වෙනි පැය වගේ වැඩසටහන් තියෙනවා ඒ අවශ්‍ය තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න පුළුවන් අපි කෙටියෙන් සඳහන් කරන්න කැමති කැබිනට් තීරණ දැනුම් දීම පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවේ තොරතුරු වාර්තා කරන්න පුළුවන් අජිත් කලහකෝන් අරුණපුවත් පත්‍රයට වාර්තාව ගෙනෙනවා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලි රඹකල්ල මහත්මයා සඳහන් කරනවා පාසල් නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදනයේ පීවර එතකොට රෙදි මහන්න දෙන්නේ ඇඳුම් මහන්න දෙන්නේ ගමේ ටේලර් මහත්තයාට නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත 20 ගණන ජනමත විචාරණයක් නැ නඩුපමා වළක්වන විශේෂ ඒකකයක් කුකුළු නිෂ්පාදන අපනයනයේ දිරිගන්වන්න බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 7ක් රාජ්‍ය මුද්‍රණ කාර්යයන්ගෙන් 25%ක් මුද්‍රණ දෙපාර්තමේන්තුවට පොල් ප්‍රශ්නේ පාරිභෝගික අධිකාරියට බාර දෙන්න කියලා ඊයේ කැබිනට් සාක් ප්‍රවෘත්ති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලදී කැබිනට් අමාත්‍යරු උපදෙස් දුන්නා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය වෙයි මේත් අරුණපුවත්පත්යි වාර්තා කර සිටින අද දවසේදී ඒ වගේම විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය නිවාස ව්‍යාප්ති පිළිබඳව මෙතෙන්දී කතා වුණා මේ ග්‍රාමීය සහ නාගරික නිවාස පිළිබඳව කතාවෙද්දී වතු නිවාස පිළිබඳවත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙච්ච බව අද අරුණපුවත්පත් වාර්තා කරනවා වතු ජනයා නගා සිටීමට පෞද්ගලික වතු සමාගම් තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා කියනවා පෙර පාසල් ප්‍රාථමික විද්‍යාල සංවර්ධනයේ පීවර ගන්න වතු ආශ්‍රිත තරුණයන්ට NBQ මට්ටමේ සහතිකයේ සහිත වෘත්තීය පුහුණුව ලබා දෙන්න සෞඛ්‍ය මධ්‍යස්ථාන 438ම රජයට පවරා ගන්න කියලා මෙතනදී උපදෙස් දීලා තිබුණා. එතනදී මේ දැන් එහෙම වාර්තා කරද්දී මේ විදිහ සංවර්ධන යෝජනා ක්‍රම පිළිබඳව කතා වුණත් ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අරමුදයකට මුහුණ පාන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ ප්‍රකාශ කර සිටියා. මේ මෞබිම් පුවත්පතේ දෙවැනි පිටුව තමයි පෙරලන්නේ දෙවැනි පිටුවේ තියෙනවා ඒ පිළිබඳ විස්තර. යනුව ඉදිරි වසර කිහිපෙදී ශ්‍රී ලංකාව බරපතල මුල්‍ය අර්බුදයකට පත් වුණු ඇතැයි විදේශීය මුල්‍ය ආයෝජන සහ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් කළ සමීක්ෂණයක් උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පවසා සිටියා. අදාළ ණය ශ්‍රේණිගත කිරීම වලට අනුව ශ්‍රී ලංකාව B1 මට්ටමේ සිට CAA1 මට්ටම දක්වා පත් කර ඇති බවත් ඒ අනුව 2021 ඉඳලා 2025 වර්ෂය දක්වා ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කර සිටියේ. ඊළඟට අරුණ පුවත්පතේ මුල් පිටුවට අවධානය යොමු කරන්න කැමැති විරාමයට යන කලින් ඒ තමයි මේ ඉස්කෝල පිළිබඳව පුවතක් තියෙනවා. දැන් ලබන අවුරුද්දට දරුවෝ දාගන්න එහෙම නැත්නම් ලබන අවුරුද්දේ මුල වෙද්දිත් අරුවා තවත් ඉස්කෝලේකට දාගන්න එහෙම කියනවනේ ඔප්පුව නැතත් ළමයා ඉස්කෝලේට පළවෙනි වසරේට නව ප්‍රවේශයක් අජිත් අලහකෝන් වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට ඒ අනුව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමයි අමාත්‍ය කෙහෙළි රඹකල්ල මහත්මයා මේ කාරණාව සඳහන් කළේ පාසල් වලට පළමු වසරේට සිසුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී නිවසේ ඔප්පුවට ලකුණු දීමේ ක්‍රමය ඒ කියන්නේ ලකුණු 20ක් දැනට දෙනවනේ ඒක අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙන බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ මේක නිසා දැඩි අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි හොරොප්පු හදනවා කියන එක බොහොම ප්‍රකට කාරණයක් ඒ වගේම ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය වෙච්ච තවත් කාරණාවක් තමයි ජනමාධ්‍ය වේදිකාවේ නිපුණතා සංවර්ධනයට අභ්‍යාස ආයතනයක් හදනවා කියලා ඒ කාරණාව පිළිබඳවත් සඳහන් කරනවා අර ඔප්පු නැති කතාවේදී දැන් හුඟක් මම හිතලා අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රශ්නේ තිබුණා දැන් ඔප්පු නැති කාරණේ වෙනම කාරණයක් නමුත් මේ නිසා ළමයාගේ අධ්‍යාපනයට බාධාක් කරන ඒ නිසා තමයි මම කියන්නේ චන්දිමි නාමලේකෙන් තමයි අවස්ථාව ලබා දෙන්නේ මොකද දැන් මේ ඔප්පු ප්‍රශ්නේදී යමක් කමක් තියෙන කෙනා මුදල් තියෙන කෙනා කොහොමද ඔප්පුව හදා ගන්නව නමුත් නැති බැරි කෙනාට දුප්පත් මිනිස්සුන්ට අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට තමයි ප්‍රශ්නේ ඉන්නේ මම හිතන්නේ ඒ ගැන තමයි රජයේ අවධානය යොමු වෙලා තියෙන්නේ මම හිතන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හොඳයි ඔප්පු නැති කාරණේට වෙනම විසඳුමක් ලබා දෙන්න ඕන ඒ දක්වා මේ දරුවන්ගේ අධ්‍යාපන වෙරි මම හිතන්නේ තිබුණු වැටකඩලු මම හිතා ඉවත් කිරීම ඉතාමත්ම හොඳ කාරණයක් අරුණ පුවත්පත් තවදුරටත් වාර්තා කරනවා සුරාබදු නියාමක මද්රව්‍ය ව්‍යාපාරමේ නිලන්ත මදුර හේමන්ත ලිනපතරණේ වාර්තාව ගෙනින් රස්සාව නවතිලු මැන්ඩි සමග තමයි මෙහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඒ කියන්නේ ජයට වැඩේ ගිහිල්ලා තියෙනවා ඊළඟට අරුණ පුවත්පත් වාර්තා කරනවා ජයකාන්ත ද සිල්වා බලපිටි ඉඳලා ගෙන වාර්තාවක් පොලිසියට මුකාවරණ නීති උගන්වන්න ගිය සැකකරු රිමාන්ඩ් උසාවියට ගෙනිච්ච මේ කෙනේ අධිකරණ භූමියට ගියාට පස්සේ පොලිසිය නිලධාරි මහත්තයෙක් කියලා තිනෝ මුකාවරණේ දාගෙන ඇතුළු වෙන්න කියලා මුකාවරණ පළඳින්න කියලා නීතියක් තියෙන්නේ කොහෙද කියලා සැකකරු විමසලා තිනෝ මෙහෙමුද වෙ ඉන්නෝ ඩෙන්ගු පරීක්ෂා කරන්න ගිය වත්තට එන්න අවසර ඉල්ලුවාම නීති ගැන කතා කරන මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ පොලිසියට මුකාවරණ නීති උගන්වන්න ගිය සැකකරු රිමාන්ඩ් ඊළඟට අරුණ පුවත්පතම වාර්තා කරනවා එක්නැලිගොඩ බිරිය උසාවි දොර ළඟ අලු ඉසි කාලිකෝවිලේ පොලුත් ගහලා එක්නැලිගොඩ බිරිය උසාවි දොර ළඟ අලු ඉසි අද අරුණ පුවත්පත ඇතුල් පිටුවකත් මේ සිද්ධිය වාර්තා කරනවා ඒ අනුව මේ නඩු විභාගයේ මහේස්ත්‍රාත් උසාවියේ පැවැත්වෙන කලින්
කාලිකෝවිල්ට ගිහිල්ලා පොල් ගහලා උසාවි දොරකඩ ළඟ අලු ගැහුවා කියලා වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. ඊළඟට විරාමය ලබන්න සුදුසු වෙලාව. ඉක්ුත් කාලේ හිටපු විගණකාධිපති හොරපාරේ කොමිසමේදී හෙළදරව්වක් කියලා වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. ඒකට අග්ගාලා කියලා ඉන්නම්. ඒ තමයි ඉක්ුත් පාලන සමයේදී විගණකාධිපතිවරයා උපකල්පන මත අසත්‍ය මූල්‍ය තොරතුරු ඇතුළත් කර වාර්තා සකස් කර තිබෙන බව දේශපාලන පරිගණීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාළ කටයුත්තක් සම්බන්ධයෙන් තමයි. ඒ කියන්නේ මැතිවරණ දැන්වීම පළ කිරීම සම්බන්ධ අසාධාරණයක් පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. උපකල්පන මත ලෝකයේ කිසිම තැනක මෙහෙම විද්‍යාන කටයුතු සිදු කරන්න බෑ. ඒක සම්මතයක්. ඒකෝර දැන් තවත් දේවල් උපකල්පන මත කරලා දැන් මෙච්චර ප්‍රමාණයක් ඇයි මේ ටයිම් වලට මේ යා ටයිම් වලට වගේ තමයි උපකල්පන කරලා लिखित साक्ष्यमुख हाल मिलगिहिल्ला මීට කලිනුත් දඩේ කාලා තියෙන රුපියල් 20000යි 20000ක් කෑවට මොකද කෝටි දෙකක සහල් මෙතන වැටලුවා කියලා කියන්නේ මිල වැඩි කාලෙදි මේක වෙළඳපොළට දැම්මම කොච්චර ගාණක් උපයන්න පුළුවන්ද අපි විරාමයක් ලබනවා විරාමයකින් පස්සේ තවත් තුවත් සමග හමු වෙමු පොල් මනිනවා පොල් ගහනවා නඩුවලට කලින් අලු ගහනවා මම එක් නෙලිකුඩ නඩුවේදී අසත්‍ය ප්‍රකාශයක් දුන්නා කියලා විශ්‍රාමික යුද හමුදාසරයෙන් මේජර් එම්ජේ රන්බණ්ඩා ප්‍රකාශ කර තිබුණා දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසමේදී කොමිසමේ සභාපතිවරයා කියනවා පොලිස් කොමිසමට කතරම් දේශපාලනීකරණය වෙලා තිබුණද පොලිස් කොමිසම කොයිතරම් දේශපාලනීකරණයට ලක් වෙලාද කියලා මේ කොමිසමට ලැබෙන පැමිණිලි වලින් සහ සාක්ෂි වලින් පේනවා කියලා සභාපති විනිසුරු උපාලිය බේරත්න මහත්මයා කියනවා එක නිදසුණක් මේ තමයි යුද හමුදා පළවෙනි බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන මහත්මයාගේ බිරිඳ ඔහුත් ඈත් සංද්‍යා කුමාරි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් සතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ CID නිලධාරීන් 2015 9/4 වෙනිදා උදේ 5:00 විතර බලහත්කාරයෙන් අපේ ගෙදරට ඇවිල්ලා මගේ මහත්තයා ඉන්න තැන පෙන්වන්නයි කියලා තරදිනාත්මකව බලපෑම් කළා. ඒ අවස්ථාවේදී මම හිටියේ රැට අඳින ඇඳුම ඇඳලා. ඒ නිසා ඒ ඇඳුම් මාරු කරගන්න ඕනයි කියලා කිව්වම ඒ අවස්ථාවේදී CID උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්ත තමාට කාමරයේ දොර වසා ගැනීමට හෝ අවස්ථාවක් නොදී ඒ අසල රැඳී සිටි බවත් සාක්ෂිකාරිය පවසා තිබෙනවා. එතෙන්දි තමයි සභාපති විනිසුරු කියන්නේ කාන්තාවක් බලෙන් වාහනයක දමාගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවේ කියා පොලිස් කොමිසම කියනවා. එතකොට පොලිස් කොමිසම කොයිතරම් දේශපාලනීකරණයට ලක් වෙලා තිබුණද කියන කාරණාවයි ඒ කියන්නේ. ඊළඟට මේ කොමිසම පිළිබඳව තවදුරටත් අද දිනමිනු පුවත්පත රෝෂන් තුෂාර වාර්තා කර සිටිනවා. ජාතික විධායක සභාවට නිත්‍යානුකූල බලයක් නැහැ. එය ආණ්ඩු ක්‍රියාවලියකුත් නොවේ. මේ වංචා දූෂණ සෙවීමේ යෝජනාවේ ප්‍රතිඵලයක් අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා කරන ප්‍රකාශය තමයි මේ සඳහන් කර සිටින්නේ. කොමිසමට අදාළ දේ විතරක් කියන්න සාක්ෂිකරට කොමිසමෙන් දැඩි අවවාදණිකුත් කරනවා. 2014 දී තිබුණයි රනිල් කී කතාව මම පිළිගන්නේ නැහැ. 2014 තිබුණයි කියන කතාව මම පිළිගන්නේ නැහැ. සාකච්ඡාවලට නම් මා ගියා. පොලිසියෙන් නීතිපතියකින් ආවේ කවුද කියන්න නම් දන්නේ නැහැ කියලා ඔහු සඳහන් කර සිටින අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා. ඒ විතරක් නෙමෙයි ඔහු කියනවා අරගලයේ වරදක් නම් ඒ වරද මම කරනවා කියලා අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා දේශපාලන පරිගැලීම් පිළිබඳ කොමිසමේ අදහස් දක්වමින් සාක්ෂි දක්වමින් සඳහන් කරනවා අරගලයේ වරදක් නම් ඒ වරද මම කරනවා කියලා. එතකොට අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයාගේ මේ ප්‍රොජෙක්ට් එකට අරගලය කියන වචන දෙනවා නම් 71 සහ 89 තරුණ නැගිටීම් වලට දායක වෙච්ච උදවිය සහ සමාජලාවට මිනිවලේ ඉන්න උදවිය වුන් කොහොම hina වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසාද්. මේකට වார்த்தාවක් ගෙනෙන මව්බිම් පුවත් පතරත් ඒ තමයි මේ විමල් වීරමංශ මාත්වරයා මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශය. ඔතේ ගියා මේ අගමැතිතුමා සහ ආමාද්‍ය අධ්‍යක්ෂ ප්‍රධාන සමග සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇහුවා දැන් අනුර කුමාර් දිසානායක මහත්මයා සහ අනික් කොමිසම මහත්මයා අතර පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් මේ දේශපාලන පරිගණක ජනාධිපති කොමිසමේදී සාකච්ඡා වෙනවා කියලා දැන් විමල් වීරමංශ මාත්වරයා ඊට උත්තර දෙමින් කිව්වා දැන් එකට läගල ඉඳලා දැන් වෙන වෙනම ලගින්න ගියාම මේ ප්‍රශ්නේ වෙනවයි කියන උත්තරය තමයි දුන්නේ මොකද දැන් එකට ඉඳගෙන තමයි මේ දේශපාලන පළගැනීම් සිදු කරේ ඊට පස්සේ දැන් කී දැන් වෙන වෙනම ඉන්නේ දැන් එකට හිටියත් ඒක යහපාල ආණ්ඩුවේ සමයි අගමැතිතුමා හිටියේ රයිල් කොමිසමේ මහත්මයා එතකොට එවකට හිටපු බොරු විපක්ෂය අර ඒකබද විපක්ෂය කියුවනේ ඩුප්ලිකේට් විපක්ෂයක් කියලා ඒතකොට ඒ විපක්ෂය තමයි මේ අනුර සානායක මහත්මයා එකට තමයි මේගොල්ලන් හිටියේ එතකොට ඒ එහෙම තමයි බෞතරේ හදාගත්තේ
दिन पास्ट मे गोल इकट्ठे वेड करें मेरे कार्य साक मेती मे हर अपूर्व प्रकाश या तमंग मे वर अरगले वरदाकना की कार्य हर भरपत्र प्रकाश या मुखद पास को मैं अववादकानी आधार दी पमन कथा सामान्य पार्लमेंट देश महाराष्ट्र अदास्तान बे जनाधि कमीशन इधं मत मे संबंध में विषय वस्तु तरण पीड़ित जनता देशपालने यमुने आकर्षण इतकोट ओं अवस्था दिख दी रवटूना इतको एक यम यम कमीशन वार्ता अनावरण तीन इतकोट अभी दें हिगाने कैटहुला प्लेटी अबील वडेक कालतमय मे अरगलेट आवे तरण तरण जीवित वंदी हटदास गाते नूना केरल देखे मैं इतना वैडी इतकोट विप्लवादी पक्ष नायक मेवा प्रकाश करोट इतकोट मेक दरगले एक्सा जाति पक्ष आंडूमट अरलेगाट गिहिला तोरा गु आयट चोदना गुनकान यम पीसमग साकाचावीम वरदा नेवीकील की मंदे ऐ जनता चंद पदन अड़विन मे कारण बलपान अति पुड कल्पना करो तुम अनुसाक सहोदर अटी तम आदर मतक्रा कमी गेन सटन पाठ कोई तरह दुट युक्ति सहगत कारण हितल बल नव अभ्यास लाभिनियंट प्रसूत निवा दिन हतलिस दिखाई एक निशा संवर्धन निलधारी संगमे विरोधे रस्सावल दुनवितराय नव अभ्यास लाभिनियंट प्रसूत निवा दिन हतलिस दिखाई एकट उद्घोषण करण अखिल के प्रसूत निवा काले दिन असू हतरक्लबेनो अनीतट मेक पिलबंधव लबेनोन दिनगान पिलबंधव पुदेकतावकटे अनेक विनम कारण खब रस्साव गम उद्घोषण वर्टे अनेक कोई तरह दुट सदाचारात्मक रटे आर्थिक अर्बुदयाक्तन विलावकत रख्या दीपुके अण्णे इलंगट मे 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 तेक अरुणपोत्पत अतलपिटू का वार्ताकरण कारण वक् नीलंत मधुरावल गेने उगंडन पासले प्रीशूट करपू गुरुयोलट वेड वरदीन लखनुकील वार्ताकर से मीट कलिंदवसकृत मैं वार्ता मे मात्र हकमन प्रति स्कूल के गुरुयोल तमंगे वेडिन्न के प्रीशूट स्कूल अरगेन तीन एक हेतु मेक दकुनपला तद्यापन मात्यांश लेखम वाई विक्रम सिर महात्म्यट मे मे पिलबंधु दनगण लभलतीन मुकद आदि शिष्य संगमे दिमापियान दड़ विरोधे पलकलतीन गुरुवरिया दिन दिगुकाले किम पासले सेवेकर्मी सिटन अतरतुर गुरुवरिया सीमावासिक पत्वी अक्मत पास पमीन ईट पास तम दिन संबंधित विवाह सिद्धवे विवाह कालीन प्रीशूटक मे सिद्ध कलती इस्कोले एक पिंतूरत्व फेसबुक मिबुना कोहबुनत् चित्रपटी रंगपान खलिंग प्रीशूट वेडे नतर करगत्क हुदाई मुखद दर्वंट आदर्श अक्नो गुरूर दें अक्टोबर पलविंद लोकल अमादिने समरण एक महिता पलविंद निवादी सा देवनीत तम इस्कोल वलती है मेतंदर दर्वंट विविध त्याग दिन ये सीलु त्याग वेल्ट वा वाट आदर्श दिन त्याग इलांग टपि दिन प्रीशूट पटांग प्रश्न इस्कोल वाल दुख प्रमाण इन वरदी आदर्श ओलेवलमो इलेवलमो ये सह मंगिताने आदर्श उत्तम कारण इतम वेदगत्ते नलीन भंडार हिटपु राज नियोज्य मातवरिया इन्नवन बलिंगेदरक नलीन भंडार बलिन रीसीट नील निवस निरपीमेंट उसावि नियोग दिन मिलपत वार्ताकरण इलंगट पास्कु प्रहारे पिलबंद विमर्शनीकरण कमीसमे वार्ता जातक वार्ताकरण यनु ईएस क्रियाकारकन दिदास दहसेदी माकल अनतुरंगवीम गेन अवधान विमुकलाना एक हेल्लु नुकलाना पास्कु प्रहार वेन्नी ने एक्सज्जातिक पक्ष विनाश वेन्नीत्न यहाँ बिदेटे केला जनाधिपति नीति आचार्य विजयदास राजपक्ष महात्म संधान करवा मेरटे अंतवादेगन माकल चोदनावट मुजिबर राजतकल अभियोग त्रस्वादीट उड़गड़ दीमा केल दें ये कोमीसमेदी इसलम मे हरस प्रश्न आहन मुजिबर रहुमान मंत्री वर्यागिन नीतिज्ञ जनाधिपतिज्ञ विजयदास राजपक्ष महात्म्य इतकोट मे मे अवस्थावधि कुमिसमे सामाजिक विनसुरवरे कहनो उप पिलिगन्नवत दिदास पहल दिदास दहनवे खालिदी पवति आंडु पास्कु इरुदिन त्रस्स प्रहारे वलक्वा नोगनीम संबंधेन वगकियुतुई कियला इगेन तमन इंदपु आंडु मे पास्कु प्रहारे वलक्वा गनीमट अपोहसत्वयेन पिलिबंदु एक गन वग कियन्नोनी कियला पिलिगन्नवद कियला मुजिबर रहुमान मंत्रीवरयागेन अहद्दी ओहु कियनवा ओ स्वामीनि मम पिलिगन्नवा दिदास पहल दिदास दहनवे अतर काले तिबुनु आंडु पास्कु प्रहारे नोवलक्वीमट वगकियुतुई कियला दैन मेहेम साक्षि दिद्दी अपट हितेन्ने मे मुजिबर रहमान सह अनिकुत मुजिबर रहमान ला हर तवत् मुजिबर रहमान ला इन्न वद कियला इलंगट दैन ये इट पस्से मुजिबर रहमान मंत्रीवरयट अवस्थाव लबेनवा नीतिज्ञ विजयदास राजपक्ष महात्म्यागिन हरस प्रश्न हन्न
එතනදී ඔහු කරන ප්‍රකාශය ජනාධිපති නීතිගරුක විජේදාස රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයත් මම විපුවත්පත වාර්තා කරනවා මම මේ නම් ලයිස්ව කොමිසම හමු ඉදිරිපත් කළ ඊටම වගකීමෙන් මම එක්කෙනෙක්ගේ නමක් එතනදී කිව්වේ නැහැ ඔබේ නම ඔබේ නම ඒ එක්කෙනෙක්ගේ විතරයි ඔබගේ නම වගේම හිස්බුල්ලා අසාද් සාලි නමුත් කිව්වා ඒ මා කරපු සෑම ප්‍රකාශයකටම මම පදනමක් තිබුණා 2016 නොවැම්බර් 18 වෙනිදා මම පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළා එතනදී මම කිව්වා මේ රටේ ඇතැම් පුද්ගලයන් අන්තවාදයට සම්බන්ධ වෙනවා කියලා මම පාර්ලිමේන්තුවේදී කරපු ඒ කතාව කළෙත් වගකීම් සහගතව නමුත් මොකද සිද්ධ වුනේ හිටපු අමාත්‍ය රාජසේ සේනාරත්න සහ ඔබ මගේ ප්‍රකාශය අභියෝගයට ලක් කළා පාර්ලිමේන්තුවේ මෙවැනි වගකීම් සහගත ප්‍රකාශයක් කළාම ඒක අභියෝගයට ලක් කරනවා නම් ඒකම ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් කියලායි ඔහු සඳහන් කළේ. දැන් මේ කාරණේදී දැන් මට මතකයි මාස 30කට කලින් පාස්කු විරුද්ධ ප්‍රහාරය එළන මාස 30කට කලින් පමණ තමයි මේ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මාධ්‍යවේදී කට මාත් හිටියා. මාත් දන්නවා මේ සිද්ධිය මේ වගේම සිද්ධ වුණා. එතකොට විජයදාස මහත්මයා මේ අධිකරණ අමාත්‍යවරයා විදිහට මේ හේදරව කිරීම කරන්නේ. නමුත් ඔහුට මේ වගේ මම හිතන්නේ චෝදනා කරලා සමහර එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරු උසුළු විසුළු කරා. ඒ වගේම සමහර කවුවා දැන් මම හිතන්නේ විජයදාස මහත්මයා අධිකරණ මධ්‍යවරින් අයින් කරානේ පක්ෂය විසින්. ඒකටත් මේක බලපෑවා කියලා. මම හිතන්නේ මේ හරස් ප්‍රශ්න ඇසීම ඉතාමත් හොඳයි මේ කොමිෂන් සභාවේදී අලුත් මම හිතන්නේ අලුත් අත්දැකීමක් ඒක හොඳයි. මොකද එතෙන්දී පුළුවන් මූණට මූණ තමන් කරපු දේවල් තමන් චෝදනා නගපු දේවල් අදාළ කෙනාගේ විමසන්න. එතකොට පාර්ලිමේන්තුවේදී සිද්ධියේදී හැසිරුණු ආකාරයටම මේ පාස් කොමිෂන් මේ හැසිරෙන්නේ කියන ආකාරය මත දැනගන්න පුළුවන් හොඳ කරුණු හෙළිදරව් වෙන මම හිතන්නේ ඉදිරියේදීත් මම හිතන්නේ දැන් මේ කියපු නම් දැන් තවත් නම් කීපයක් කියවුණා ඒ නම් වල අදාළ පුද්දිනුත් පාස් කොමිෂන්කට කැඳවීමට මම හිතන්නේ අවධානය යොමු වෙලා තියෙනවා ඊළඟට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියස් බාකිර් මාකර මහත්මයා කරන ප්‍රකාශයක් අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා ඒ තමයි පොළවැසි අයිතිවාසිකම් කප්පාදු කරමින් ගමන යන මේ ගමන වහාම නවත්වන්න ඕනේ කියලා සියලු දෙනා එකට එක්ව අයිතිවාසිකම් දිනාගත යුතුයි මේක ඉහළ තනතුරු දරන ස්වාධීන තැනැත්තන්ගේ පිටකොන්ද කඩන ව්‍යවස්ථාවක් කියලා විසවෙන සංශෝධනය පිළිබඳව විවේචනය කරමින් ඔහු සඳහන් කර සිටිනවා ඊළඟට ඒ පිටුවේ මෞබිම් වාර්තා කරනවා 13 ගැන ඉන්දියාව ගැන යෝජනාව බැහැර කිරීම ගැන අගමැතිට ස්තුතිවන්ත වෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරතුංග පවසනවා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අතර පසුගෙදා පැවති සාකච්ඡාවේදී ඉන්දියා අගමැතිවරයා ප්‍රකාශ කළේ 13 වන සංශෝධන ඉදිරියට ගෙන යා යුතු බවයි. නමුත් ඊට ප්‍රතිචාර දක්වූ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පැවසුවේ ජනතාවගේ පැතුමන් ඉෂ්ට කරන නව ව්‍යවස්ථාවක් ගෙනීමට කටයුතු කරන බවයි. ඉන්දියාව ගැන අනිසි යෝජනාවට මහින්ද අගමැතිවරයා යටත් නොවීම සම්බන්ධයෙන් අගමැතිවරයාට ප්‍රස්තුතිය පළ කරන බව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සඳහන් කර සිටිනවා. මේ දිනුෂ දේශපාලන පරිණතභාවය තමයි මම හිතන්නේ අගමැතිතුමාගේ වැදගත් වෙන්නේ. මොකද මෝදි කියන්නේ ඊටම සමීප මෙත්‍රෙක් මම දැන් මත්තල ගුවන්තොට පොළපවා ඉන්දියාවට දීපු යෝජනාව හකුලා ගන්න මෝදි මම අගමැතිතුමා සමත් වුණා අගමැති මහින්ද මහත්මයාගේ ඉල්ලීම අනුව මම හිතන්නේ සුහදතාවය සහ රට වෙනුවෙන් ගන්න පියවර කිරීම ප්‍රකාශ කිරීම කියන කාරණේ සම්බරව ගෙනියනවා ඒක තමයි වැදගත් වෙන්නේ මොකද 13 වෙනි අපි දැක්කා ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් තමයි ඉඩම් බලතල සහ පොලිස් බලතල ඒක ලබා දෙන්න බැහැ ඒ කාරණේ කෙලිම කොම එක ඉන්දියාව දැන් පිළි ආරම්භ කරනවා මීට කලොත් පිළිගත් මම හිතන්නේ ඒක ඒක ඉතාමත් වැදගත් මම හිතන්නේ සුහදතාවය සහ රටේ අභිමාන රැකගෙන තමයි විදේශ ප්‍රතිපත්ති ගෙන යන්න ඕන හිස් බස් අතර කැඩිච්ච බසුත් හදනවා කියලා තියෙනවා අබලන් බස් 200කට වැඩි ප්‍රමාණයක් අලුත් වැඩියා කරලා ලබන ජනවාරි මාසෙදී 10 වෙනිදාට එක් කරනවා ප්‍රවාහන මිති ගාමිණී ලොකුගේ මහත්මයා කරන ප්‍රකාශය ඒක වැදගත් ඒ වගේම ඇමතිවරුන්ට අපි යෝජනා කරන්න කැමති දැන් ඉතින් කාර්යබහුල නිසා ඔෆිස් එකෙන් කෙලිම ජීප් එකට නිනගින්න හැබැයි තමන්ගේ අමාත්‍යංශයේ වටේ සතියට එක දවසක් හරි ඒක රවුමක් දාලා බලන්න කොච්චර අබලන් වාහන තියෙනවද නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් අපි ආරාධනා කරන පොඩ්ඩක් ඇඟටත් හොඳයි කෙලිම්ම ඔෆිස් එකෙන් ජීප් එකට නගින්න නැතුව රවුමක් එක සතියකට එක දවසක් ඔෆිස් එක වටේ කාර්යාල සංකීර්ණ වටේ පොඩ්ඩක් රවුමක් දාලා බලන්න රටේ ජනාධිපතිවරයා පාරට බහිනවා නම් රටේ ජනාධිපතිවරයා කාර්යාල වලට යනවා නම් කඩාපැනනවා නම් ඇමතිවරුන්ට ඒක කරන්න බැරි ඇයි කියලා සමාජ මාධ්‍යවලුත් ප්‍රශ්න කරනවා අපි සූදානම් විරාමයක් ලබමු යුක්‍රේනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටෙනවා 27 දෙනෙක් මිය යනවා නියමුව විතරයි බේරෙන්නේ මේ කේදවාචකය අද විදේශ පුවත් අතරේ මවබිම් පුවත්පත වාර්තා කරන යුක්‍රේන ගුවන් යානයක් කඩා වැටේ යානෙන් පැනගත් බටේකුගේ පමණක් දිවි ගලවේ නියමුව නෙවෙයි පැනගත් බටේක් විතරක් දිවි ගලවා ගන්නවා සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා කියන්නේ සාහිත්‍ය මාසයේ අග්ගිස්ස දවස අද සාහිත්‍ය පතපොත පිළිබඳව සම්මාන පිළිබඳව කතාබහ ඇති වුණා විද්‍යෝදය සම්මාන උළෙලෙදි හොඳම ගීත රචනා කෘතිය පිළිබඳව ඇතිවෙච්ච කතාබහ මේව සමාජයේ තවදුරටත් ඉස්සරහට යන්න ඕනේ ඒ කුණු කන්දල්ලා උස්සන නිසා නෙවෙයි සාහිත්‍ය පිළිබඳ කතිකාවත වැදගත් නිසා ස්වර්ණ පුස්තකයේ දුර්වර්ණ මුද්‍රාව කියලා අද විදුර අබේනායක ලියන ලිපිය අපි තෝරගත්තේ ඒ නිසා ප්‍රේත කෘතියේ අන්තර්ගතයේ මනුෂ්‍ය ප්‍රේතයන්ගේ හැසිරීමය එහෙත් එවැනි චර්යාවක් කෘතියේ කිසිදු තැනක විද්‍යමාන නොවේ
සීමාවේ කතා විඤ්ඤාසයේ පුද්ගලයන් දස දෙනෙකුගේ කට උත්තරවලට හා චර්යා සටහන් කිහිපයකට සීමාවේ කුටස් තුනක් ලෙස බෙදා දක්වා ඇතත් ඒවායේ අන්තර්ගත සම්බන්ධතාවක් නොපෙන්වයි චරිත නිරූපණයක් හෝ දෘෂ්ටි කෝණයක් ගැන සිතා ගැනීම දුෂ්කරය භාෂා ශෛලියේ විශේෂ තත්වයක් නැත සියල්ල සලකා බැලූ කල ප්‍රේත යනු රැවටිල්ලකි ප්‍රේත යනු රැවටිල්ලකි විනිසුරු මඩුල්ලේ වැරදි තේරීමක සම්භාව්‍ය නවකතා කරුවන්ට කළ නිගරුවකි ස්වර්ණ පුස්සකේ දුර්වර්ණ මුද්‍රාව කියලා මේ ලිපියේ මේ විදුර අභිනායක කියන කාරණා විචාරාත්මක අදහස් වලට අපි එකඟයි කියන එක නෙවෙයි කියන්නේ කොමුණත් මේ පිළිබඳ සංවාදයක් ඇති වෙන එක ගැන අපිට සතුටුයි. ඒ පිළිබඳව අපි ඉදිරිපත් කළේ අද සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා මීට අවුරුදු 16කට කලින් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමුගත් වග අපට සිහිපත් කරනවා කොළඹ අතිරේක වාර්තාකරු බන්දුල අලහකෝල් මේ වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ විශේෂ උත්සවයක් අද දවසේ පැවැත්වෙනවා. අපි හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු විදිහට මේවත් මතක් කරන්න ඕනේ. අද මෞබිම කතුවරයා ලියන්නේ හෘද සාක්ෂියට එකඟව කතුව කියලා ලියන්නේ. ඒ අනුව මේ වෙන විට සමාජයේ යම් කතා බහක් ඇති වී තිබෙන මහාචාර්ය AH ෂෙරිෆ් ඩීන් මහත්මයා කරපු ලිපියක්. ඒ කියන්නේ ඔහු ඒ ලිපිය මාධ්‍යයටත් නිකුත් කළා. ඒකෙදි කරුණු තුනක් අවධාරණය කරනවා. පළමුවෙන් රටේ ජනතාවගෙන් වැඩි පිරිස පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබන්නට දක්වන බලවත් කැමැත්ත. දෙවැන්න උණ්ඩුක පුච්චේ පුපුරා ගොස් මාරාන්තික අවදානමකට මුහුණ දෙමින් සිටින දරුවෙකුට ප්‍රතිකාර කරන්නට එල්ආර්එච්කේ ඒ කියන්නේ රිජ්වියාරය ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොසිටීමය. තුන්වැන්න රෝගීන් වෙනුවෙන් කැපවීමට ඇතැම් වෛද්‍යවරුන් දක්වන අලසකම. එතකොට මේක එල්ආර්එච්කේ ආණ්ඩුවේ ස්පිරිතාලයක් නිසා නෙමේ. එහෙම නැත්නම් ගෙවන ස්පිරිතාලයක පෞද්ගලික රෝහලකුණා නම් මේ වෛද්‍යවරු ටග්ගාල කෝල් කරන පමාවෙන් එනව නේද කියන ප්‍රශ්නේ තමයි කතුවරයා නගන්නේ. එතකොට මේ ලිපියෙන් වෛද්‍ය ෂෙරිෆ් ඩීන් ලංකාවේ තියෙන සියලුම වෛද්‍යවරුන් පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැහැ. දෙවිවරුන් වගේ වෛද්‍යවරුන් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන් සහ හෙදියන්, ඒ කියන්නේ දරුවන් ප්‍රසූත කරන්න ගිය අවස්ථාවේදී ඒ ගැබ්බර මව්වරුන්ට ඇතැම් හෙදියන් ක්‍රියා කරන ආකාරය මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. කොහොමවත් දෙවිවරු සිටිය යුතු වන්නේ එවැනි පුණ්‍ය භූමිවල මේ රටේ අසරණ රෝගීන්ට ඔවුන්ගේ පිහිට නිසැකවම ලැබෙනු ඇත. තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා නම් ඕනම වෙලාවක නැගිටලා යන්න සූදානම් වෙන්නත් එපා. අපි සූදානම් හෘද සාක්ෂිය අනුව මේ කාටුන් කරුවන් නිර්මාණය කරන නිර්මාණ මොනවද කියලා විමසන්න. අරුණ පුවත්පතට රංචගොඩලමයා කටකහනවට ලියන කවි දෙක බනානා සුජී යනුවෙන් පරසිද්ධ තුරුණු දේශපාලක කඩුවෙල පුරහේ සමුදුන් පුවත දේශපාලනයට එතුමෝ මහජනතාව සමරන්නේ මේ ලෙසටයි. සමුගෙන යෑම දේශපාලනයෙන් තුමනි යහපත් සේවයක් ඔබ මේ රටට කළ. ඒ වෙනුවෙන් කෘතගුණ සැලකුම් වශයෙන් කෙසෙල් දන්සලක් දෙමු අපි ලබන සැරේ. මම හිටපු පොලිස්පතිතුමා ගැන තමයි MD විරත්ගේ මරිසපාල කාර්යාලයේ මෞබිම් පුවත්පතට. පෝජි ජයසුන්දර කියනවා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ලතීෆ දැනුවත් කළාලු. ඒතකොට මෙන්න මරිසපාල කියනවා තමයි අම්මට හරි හරි අපි දන්නවා හැමෝම දැනුවත් වෙලා හිටියේ කියලා. හතරවරන් පොකට් කාටුනේ අඳින දර්ශනත් ඕකම තමයි නිමිත්ත කරගන්නේ. සහරා නිදැල්ලේ හිටිය පොලිස් නිලධාරීන්ගේ වරද නිසා කියලා පූජිත් කියනවා බං. එහෙම නැතුව පෙරහැරේ නටන්න ගිය නිසාත් දන්නේ නේද? කවුද පෙරහැරේ නටන්න ගියේ? පහුගේ සිද්ධි මතක් කළොත් මතක් වෙයි. මේ දර්ශනගේ හතරවරන් පොකට් කාටුනේ සහරා නිදැල්ලේ හිටිය පොලිස් නිලධාරීන්ගේ වරද නිසා කියලා පූජිත් කියනවා බං. එහෙම නැතුව පෙරහැරේ නටන්න ගිය නිසාත් දන්නේ. මෙන්න අමාත්‍යංශ උපදේශකවරුන් ගැන කාටුනය හසන්ත විජේනායකගේ හුරේරා අරුණ පුවත්පතට. ඇමතිවරුන්ට හිතුමනාපට උපදේශකයන් පත්කිරීම ජනාධිපතිතුමා තහනම් කරලා. මෙන්න නිසගය කියනවා රැකියා විරහිත කේවට්ට සංග්‍රමයක් හැදේවිද සර්? දිල්රූගේ කවිසීපද වෙනත් තැනකට ඔබව සහමාව ගෙනියනවා. ජාතික කැක්කුමෙන් සිටියද ඔද වැඩිලා දජයත් තිබෙන්නේ පිට රටකිනි වැඩලා. ඇත්නම් රටක් ලෙස නැගිටින්නට සිතලා හැකිදේ නිපදවම පරගැති බව දුරලා. ආයතේ කවිය කිව්වට දිල්රූගේ සීපදේ කිව්වට පවු නෑ. ජාතික කැක්කුමෙන් සිටියද ඔඩ වැඩිලා දජයක් තිබෙන්නේ පිට රටකිනි වැඩලා. ඇත්නම් රටක් ලෙස නැගිටින්නට සිතලා හැකිදේ නිපදවම පරගැති බව දුරලා. හැකිදේ නිපදවම පරගැති බව දුරලා. අපි අද නික්මෙන්නට සූදානම්. විස්ස අස්සේ වැස්ස ගැනත් කතාව තියෙනවා. වැස්ස හෙටින් පස්සේ පොඩ්ඩක් අඩු වෙයි කියලා කියනවා. කොහොමනත් ඔබ නිරුපද්‍රිතව ඉන්න, ආරක්ෂිතව ඉන්න. අපි නැවත දවසකදී මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.